නිදහස් සංවාධ වැඩබිම පක්ෂ දේශපාලනයට එපිටි ට්‍රන්සෙන්ස් පාටි පොල්ටි. හැම රටකටම සීමාවක් තියෙනවා, කොඩියක් තියෙනවා, ජාතිකත්වයක් තියෙනවා. ඒ වුණාට පවතින නූතන ගෝලීයකරණය ඇතුළේ රටකට වෙනම පවතින්න බැහැ. ඒ වගේම එක පැත්තකින් වෙළඳ පොළ බලවේග, අනිත් පැත්තෙන් ජාතික සහ ජාතින් අතර තිබෙන ජාත්‍යන්තර සම්මුතිය. මේවා තුළ ඒ රටවලට සිද්ධ වෙන්නේ මොකද්ද කියන කාරණේ, ඒ ප්‍රශ්නේ බරපතල සාකච්ඡාවකට අදාළයි. මේ මොහොතේ ඔබ දන්නවා ලංකාවේ හිටපු හමුදාපතිවරයෙකු වන ජෙනරාල් ජගත් ජයසූරියට බ්‍රසීලයේ සහ යවට රටවල් කීපයකම, ඔහු තානාපති ධුරය දැරූ අදාළ රටවල් කීපයකම නඩුවක් ගොනු වෙමින් තිබෙනවා. ඔහු එක්තරා මොහොතක යුද අපරාධවලට සම්බන්ධ වුණා කියන කාරණේ මත 2007-2009 වන්නි මෙහිම නදනීස්ට් ටවුන් ජෝසෆ් කැම්ප් එකේ තමයි මේ කියන අමානුෂික යුද අපරාධ සිද්ධ වුණා කියලා මේ නඩුවට අදාළ පාර්ශ්වයන් වාර්තා කරන්නේ. මේ ගැන අපිට අනිවාර්ය කතා බහක් තියෙන හේතුව තමයි මේ ජගත් ජයසූරිය කියන ජෙනරාල්වරයාගේ පුද්ගලික ප්‍රශ්නයක් නොවන නිසා. මේ ගැන අපිට අඛණ්ඩ සංවාදයක් තිබෙනවා. ඒ නිසාමත්ම නිදහස් සංවාද වැඩබිම මේ සඳහා සෑහෙන ඉඩක් අපි ඉතුරු කරනවා. අද මේ සඳහා අපිට කතා කරන්න සම්බන්ධ වෙන්නේ මේ අතිශය වැදගත් මොහොතේ හිටපු මානව හිමිකම් පිළිබඳ කොමසාරිස්වරයා නීතිඥ ආචාර්ය ප්‍රතිභා මහනාම. ආයුබෝවන් ඔබට. ආයුබෝවන්. මම දිග විස්තරයක් කිව්වා. ඔබට මොකද හිතෙන්නේ මේ බ්‍රසීලයේ කේන්ද්‍ර කරගෙන මේ පවරණ නඩුව සහ එහි දේශපාලනය ලංකාවට කොහොමද බලපාන්නේ? දැන් ඇත්තට මේක බ්‍රසීලය කේන්ද්‍ර කරගෙනම පවරණ නඩුවක් නෙමෙයි චාප. මේ ඉස්සල්ලා ජෙනරල් ඩයස්ටරීව තිබුණා, චාක් ගාල්ලගේට එරෙහිව යම් යම් ආකාරයේ චෝදනා ලබා තිබුණා මහ බ්‍රිතාන්‍ය ලන්ඩන් නුවරදී. දැන් මේකේ අලුත්ම ඉලක්කය තමයි ජෙනරල් ජගත් ජයසූරිය. දැන් මේක බොහෝ කල් ඉඳන් ක්‍රියාත්මක වන යාන්ත්‍රණයක්. ඔබට මතකද ලංකා රජය පොරොන්දුවක් දුන්නා 2015 මානව හිමිකම් කවුන්සිලයේදී අනිවාර්යෙන්ම අපි මේ යුද අපරාධ සොයා බලන්න යම්කිසි ආකාරයක යාන්ත්‍රණයක් හදනවා. මිකැනිසම් එක. දැන් යාන්ත්‍රණය සම්බන්ධව ගත්තට පස්සේ එක්සත් ජනාධිපතිගේ සංවිධානයේ දුන්න මානව හිමිකම් කවුන්සිලය එක තමයි හයිබ්‍රිඩ් උසාවියක් දාලා මේක හොයන්නේ. එහෙම නැත්නම් සත්‍ය දොරදුරු ගවේෂණ කොමිසමක් හෝ ජාතික පරීක්ෂණයක් හෝ ඒ ආදී වශයෙන්. දැන් මේ කාලය තුලදී අපි විදේශම දොරු කීප දෙනෙක් හේට මේට මාරු වෙලා ගියා. ඒ නිසා මේ යෝජනාව ටික ටික තල්විවි ආවා. අන්න ඒ නිසා තමයි ලංකාව 2015 ඉඳන් මේ දක්වා මේ සම්බන්ධ කිසිම පියවරක් අරගෙන නැහැ. හිමින්වත් ගිහිල්ලා නැහැ. මෙන්න මේක තමයි මානව හිමිකම් කවුන්සිලයේදී සෙයිඩ් අල් හුසෙයින් පැහැදිලිව කිව්වේ. අන්න ඒකේ ප්‍රතිඵලය තමයි ਉਹ අනිත් පැත්තෙන් ඩයස්පෝරාව ඉසු ගැන්නුවා. එතකොට ඩයස්පෝරාව දැන් ඊටම ප්‍රබල දැනගෙන ඉන්නවා. ප්‍රධාන හේතුව තමයි ඔබ නොදන්නාට ජාත්‍යන්තර විමර්ශනයක් පැවැත්වුවා ඒකපාර්ශික. ලංකාවේ එතකොට හිටිය රාජ්‍ය නායකයින්ද දුන්නේ ඒක හොඳයි. නමුත් ඒගොල්ලෝ එළියේ ඉඳන් හැදුවා හදලා 13 දෙනෙක්ගේ කමිටුවක් උදලා තමයි මේක හැදුවේ. මේ පරීක්ෂණ වාර්තාව දැන් බහත බලන්න. මේ අල්ලපනල්ලස්සේ එකපාරටම අපේ මේ ෆීල්ඩ් මාර්ෂල් තුමා එකපාරටම කියනවා මාගාව යුද අපරාධ කළබවට ජෝසප් කැම්ප් එකේ සාක්ෂි තියෙනවා කියලා. දැන් බලන්නකො හරි ප්‍රබල තැනකට නන්තිමඩ ගිහින් මෙතෙක්කල් යම් යම් ස්ථානවල පමණයි ඔය හිටපු මේජර් කෙනෙක් ඉන්නවා කැනඩාවේ පැනලා ගිහිල්ලා තව කෙනෙක් ඉන්නවා නවසීලන්තේ. ඒගොල්ලෝ දැනින් දැන කිව්ව යම් යම් දේවල් සිදුවලා කියලා. දැන් මේක ඉතා ප්‍රබලව ආවා. මේක සුළුෙන් තපන්න එක චාකා. මේක සුළුෙන් හිතන්න එපා. මේක තනිකරම ප්‍රබල තැනක අද ඉන්නේ. හේතුව තමයි අපේම හිටපු ජෙනරාල් ෆෝස්ටා නැත්නම් අපි කියනවා ෆීල්ඩ් මාර්ෂල් තුමා පැහැදිලිව කියනවා සාක්ෂි දෙනවා කියලා. දැන් ඔහුට කියන්න බෑ මම එහෙම කීවේ නෑ, මම දන්නේ නෑ. මොකද මේක ජාත්‍යන්තරයට ගිහින් ඉවරයි. BBC එකේ වෙනම වැඩසටහනක් පැවැත්වුවා. අන්න අපි කිව්ව දේ හරි. ජාත්‍යන්තර පරීක්ෂණේ හොයාගත්ත සාක්ෂි රාශියක් තියෙනවා. මෙහි ඉන්න හමුදාපතිවරයෙක් මෙහෙම කියනවා. අන්නේ නිසා තමයි සුඛාඩ හරි පහසු වෙලා තියෙනවා. මේ නඩු පැවරීමේ ප්‍රබලව ඉන්නවා ලතින් ඇමරිකානු කේන්ද්‍රය කරගත්ත නීතිඥවරයෙක්. ඕව තනිකරම මේවන්නේ ආරුද්‍ර කුමාරන්, නැතු මාරන්, ෆාද එමනුවේ වගේ කට්ටියක් ඉන්නවා. අපි නොදන්නුවට ඊලාම් රාජ්‍ය ළඟ ළඟ එනවා. සහ අපිට බාධා කරන්න දැන් මේ TGTE දෙමළ ඊලාම් සංක්‍රාන්ති රජය කියන සංවිධානය තියෙනවා. ඔවුන් කේන්ද්‍ර කරගෙන ඔබ නම් වගේ කිව්වොත් කේන්ද්‍ර කරගෙන ආද ඩෙන්මාර්ක්. ඒක ඩෙන්මාර්කේ තියෙනවා චාව. මොනවා වුණත් ඩෙන්මාර්කේ තියෙනවා.
මේ වෙනකොට මානව හිමිකම් කවුන්සිලය තුල වෙනම ශ්‍රී ලංකා රජය මොනවද කරේ කියන එක අපේ විධායක ජනාධිපතිතුමා ඇතුළු පිරිස එහි ඉන්නකොට වෙනම ඔබ දන්නවද වීදි පෙළපාල යනවා සත්‍යග්‍රහණ මොනවද මේ කරලා තියෙන්නේ කියන්නේ. නමුත් ඒක නෙමෙයි. දැන් ලංකාවට තොණ්ඩුව වැටලා ඉවරයි. ඒකට ප්‍රධාන හේතුව තමයි අපි කියනවා නම් යම්කිසි කෙනෙක් මාත් එක්ක වෛරයට මං කෙරෙහි යම් යම් ප්‍රකාශ කරනවා නම් ඒක ජාත්‍යන්තරේ පිළිගන්නේ. මේ වෙනකොට අද වෙලා තියෙන දේ තමයි ජෙනරල් ජයසූරියට එරෙහිව ඒ අය එකතු කරලා තියෙන සියලුම සාක්ෂි වලින් ඒ නඩු පවරන්න යනවා. හැබැයි නඩු පවරන්න ගියාට ලංකාවේ දේශීය වශයෙන් ඉතාම වැරදි තැනක අපි ඉන්නේ. ඒකට ප්‍රධාන හේතුව මම දැන් පැහැදිලි කරනවා. මට විනාඩියක් දෙන්න. ඒක තමයි අතුරුදහන් වූවන් බලහත්කාරයෙන් අතුරුදහන් වූවන්ගේ සෙවීම පිළිබඳවන ජාත්‍යන්තර සම්මුතිය ලංකාව අත්සන් කරනවා විතරක් නෙමෙයි ලංකාවේ දේශීය නීතියක් හැටියට ගේනවා. බොහොම අපූර්වට පාර්ලිමේන්තුවේ කියනවා මේක වැඩ කරන්නේ අතීතයට නෙමෙයි ඉදිරියට. සම්පූර්ණ වැරදි. මම සරලව කියන්න අපි ගුවන් යානාවලට එරෙහි වැරදි පනත අපි සම්මත කරගන්නවා. ඊට ඉස්සෙල්ලා අපි මොන්ට්‍රියල් සම්මුතිය අත්සන් කළා දිනා. අන්න ඒ නිසා තමයි සේපාල ඒකනායක වරද කරාට පස්සේ තමයි පසුපස හඹා ගිහිල්ලා ඒ නීතිය ගෙනල්ලා ඔහුට දඬුවම් දුන්නේ. ප්‍රශ්නේක නෙමෙයි කවුරු හරි කියනවනම් බලහත්කාරයෙන් අතුරුදහන් වූවන්ගේ සම්මුතිය ප්‍රඥාප්තිය අත්සන් කළා නීති ගෙනල්ලා ඒ නීති වලින් අපි 2017 ඉදිරියට කියලා හොයනවා නම් ඒක සම්පූර්ණ වැරදි. ඒකට ප්‍රධාන හේතුව තමයි සම්මුතිය අත්සන් කර ගමන් ඒකේ තියෙනවා උදර්පණ නීතිය. අන්න ජයසූරියව එතකොට අපිට බාර දෙන්න වෙනවා බ්‍රසීලයට. ප්‍රධාන හේතුව තමයි අපි සම්මුතියත් අත්සන් කරා අපි නීතියත් ගෙනා ළඟ ළඟම එනවා. ඒක ළඟ ළඟම එනවා. ඒක අපි ජාත්‍යන්තර දුන්න පොරොන්දුව. මොකද ඒකට ප්‍රධාන හේතුව තමයි මේ OMP කාර්යාලය අතුරුදහන් වූවන් පිළිබඳ කාර්යාලය ඇයි එකපාරට ගැසෙක් කරේ? ඇයි ජනාධිපතිතුමා මේ යන්නේ ඉස්සෙල්ලා ජිනීවා නුවර යන්නේ ඉස්සෙල්ලා? නෑ, පෙන්වීමක් කරන්න ඕනේ කිසි දෙයක් කළා නෑ. ඒක නෙමෙයි කරන්න ඕනේ. අපි ඊට උඹනේ යාන්ත්‍රණය. යුද අපරාධ වෙලා නෑනි. දැන් ඇත්තටම හමුදාවේ වැරදි කළා තියෙන්න පුළුවන්. එහෙමනම් ওই ක්‍රිෂාන්ත කුමාරස්වාමි දූෂණය කළා ඝාතනය කරන නඩු ඇහුවා. ඒ වගේ නඩු රාශිය ලංකාවේ තිබුණා. අනික මූලිකම තර්කය තමයි යුද්ධයම කියන අපරාධය. අවශ්‍යතාවය තියෙන්නේ මම 2014 ජිනීවාවල දැක්ක දෙයක් නේ තිබුණේ. මේගොල්ලෝ තනිකරම සටන් කරේ රෙජිම් චේන්ජ් ආන්නේ ඉන්න ජනනායකය මොනවාක්වත්. ඒ නිසා මොහොව පෙරලා දමු. මොහොව පෙරලා දමන විතරක් නෙමෙයි ඒක යටින් ගිය අරමුණ කවුරුත් පිළිගත්තේ නැහැ. වාමව කුදලාගෙන ඇවිල්ලා දාණ්ඩෝනේ මොකටද ජිනීවා සම්මුතියෙන් කඩ කරා යුද අපරාධ කරා. ඒ යුද අපරාධ වල නායකත්වය දීන හින්දා ඔහුට එරෙහිව අනිවාර්යෙන් අර ගඩාෆිලා වගේ කරන්න බැරි වෙච්ච දේ මෙතනදි කරන්න අවශ්‍යතාවයක්. දැන් ඔබෙන් හරස් ප්‍රශ්නයක් අහන්න තියෙනවා. මේ කතාවම තහවුරු කරගන්න 2015 දෙසැම්බර් 10 ශ්‍රී ලංකා වෙනුවෙන් වැඩවලන ස්ථිර නියෝජිත වකට ඒස් කාන් 95 රට හැටියට ලංකාව විදේශ කටයුතු අමාත්‍යාංශයේ වෙනුවෙන් බලහත්කාරයෙන් අතුරුදන් කිරීමෙන් ආරක්ෂා කිරීම සඳහා ජාත්‍යන්තර සම්මුතිය යම් තැනකට අත්සන් කිරුවා කියලා වාර්තා කරනවා මේ ජනමාධ්‍ය. ඒ සිද්ධි මොකක්ද? දැන් ඇත්තටම මෙතනදී ලංකාවට දුන්නා LLRC යෝජනාවලින් පස්සේ මේක ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ක්‍රියාත්මක නොවන නිසා තමයි යම් යම් දේවල්ට අපිට යන්න සිදු වුනේ. ඒන් එකක් තමයි අර ඔටෝවා සම්මුතියේ තියෙනවා බිම්බෝම්බ ඉවත් කිරීම සම්බන්ධව. ඒක අස්සේ තමයි මේ අතුරුදහන් වූවන් සම්බන්ධව දැම්මේ. මොකද ඊට කලින් හිටිය රජේ පුඩක්වත් කැමතිුනේ නැහැ චාපා මේකට අත්සන් කරන්න. ඒගොල්ලෝ දැනගත්ත අත්සන් කරා නම් මේක ප්‍රතිපාය. ටිකක් හෝ හුස්ම ගැනීමේ සහනිය දුන්නේ ලංකාවට. ඇමරිකානු එක්ක එකතු වෙලා අපි මේ යන්න පුළුවන් උනේ මේ යෝජනාව ඉදිරියට ඔන්න ඔය නිසා. අපි නොදැනුවත්වට මේවා සම්මත කරන්න පුළුවන්. හැබැයි ලංකාව කියන්නේ ද්වි රාජ්‍ය කියලා කියන්නේ හේතුව රාජනායකතුමා ඕනෑම සම්මතියක් ඕනෑම රටක සම්මතක අසගලවට වැඩක් නැහැ. ඒක පාර්ලිමේන්තුවේ සම්මත වෙන්න. දැන් ඔන්න ඔය කියන සම්මුතිය අත්සන් කළා ඉවරයි. අත්සන් කළා ඉවර විතරක් නෙමෙයි ඒකට දැන් ලොකු බලපෑමක් දෙනවා දේශීය පාර්ලිමේන්තුවෙන් සම්මත කරලා නීතියක් හැටියට ගෙනල්ලා ඊට පස්සේ මේ දඬුවම් දෙන්න පටන් ගන්න කියලා. එතකොට අපි නොදැනුවත්වට අපිට කියන්න බෑ විදේශ ඇමති හිටියේ නෑ, දන්නේ නෑ, දැක්කේ නෑ, ඒවා කියන්න බෑ. මේක අත්සන් කළා ඉවරයි. ඒ අතරේ දැන් අතුරුදන් වූවන් පිළිබඳ කාර්යාලයේ පිහිටුවන කතාවට හැරෙවුවාම 2016 මැයි 27 ගැසට් කරනවා. 2016 ජූනි 22 පාර්ලිමේන්තුවට ගේනවා. 2016 අගෝස්තු 21 සම්මත වෙනවා. 2016 අගෝස්තු 23 කතා නැක අත්සන් කරනවා. ඒ අතිශය වේගවත්.
දැන් මේ සිද්ධියට සමගාමීව දැන් වේගෙන් ආපහු බලහත්කාර නැතිවන් කිරීමෙන් ආරක්ෂා කිරීම පිළිබඳ ජාත්‍යන්තර සමුතියට දැන් අපි පාර්ලිමේන්තුව ඇතුළේ ඉඩ හදනවා. මේව එකිනෙකට සම්බන්ධ කුමන්ත්‍රණකාරී වැඩපිළිවෙලක් බව බැලුවමර කෙනෙකුට පේනවා. ඔබ හිතන්නේ මේ 2015 ජනවාරි 8 වෙනකොටමත් සැලසුම් කරපු යම් ක්‍රියාවලියක් රෙජීම් චේන්ජ් එකට උදව් කර ප්‍රධාන රටවල් තුනක් තියෙනවා. ඇමරිකා එක්සත් ජනපදය, මහා බ්‍රිතාන්‍ය, ඉන්දියාව. මේ ත්‍රිත්වය ට්‍රොයිකා මේගොල්ලෝ එකතු වෙලා තමයි මේ කියන පොදු අපේක්ෂකයට උදව් කරේ. චාප ඔබ නොදන්නවාට ඇමරිකාව අපිට විවස්ථාව හදලා දීලා ඉවරයි. නව ආණ්ඩුක්‍රම විවස්ථාව ජනතාව අතරට යන්න ඕනේ. USAID එකේ වැඩ කරන කෙනෙක්ගෙන් කොපිය ඉල්ල ගන්නකො. ඔයාට හොයා ගන්න පුළුවන්. අන්න ඒ ආකාරයේ අපිව මෙන්න මේ දේවල් කරොත් තමයි අපි බලයට ගියේ. එතකොට ජාත්‍යන්තරයේ සැනසීම සඳහා අපිට යම් යම් දේවල් කරන්න සිදු වුණා. ඒ නිසා අපිට මේකෙන් ගැලවෙන්න බැහැ. මේ කතා ගියේ ඇමරිකන් එම්බසි කැතුලි. ඉන්දියානු එම්බසි කැතුලි. මේගොල්ලෝ තනි ක්‍රම රෝ එක. එතකොට CIA මේ සියලු දෙනාම එකතු වෙලා දාපු තව තව ව්‍යාපෘති ඔබට ඉදිරියේදී බලා ගන්න පුළුවන්. ඒවයි දැඩිම ව්‍යාපෘතිය තමයි මේ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කියන එක. ඒක හදලා ඉවරයි. ඒක අපිට පණක් දෙන්නුපත් දෙන්නේ නැහැ. බොරුවට කමිටු හයක් තිස්සේ මේ රට වට යන මේ නීතිඥය දාගෙන ඒවයි ඇති දෙයක් නැහැ. ඒ ලාල් විජනායක වර්තාවේ සංක්ෂිප්තේ මේ යෝජන ව්‍යවස්ථාව. ව්‍යවස්ථාව. ඒකට දෙක රජයේ පැත්තෙනුත් දැම්ම. ඒකත් කියන්න එපා. ප්‍රධාන වශයෙන්ම තිබ්බේ මේ විධායක ජනාධිපති අයින් ක්‍රමය. නමුත් ඒක වෙනුවට බාගෙන් කළා මේ බලය බෙදීම ඊට වඩා ෆෙඩරල් තැනකට ගෙනියන ඉඳ ඒක පොඩ්ඩක් ෂේප් කරගත්තා. ඒ වගේ දෙක තුනකදී යම් විදියකට ආණ්ඩුවට පුළුවන් වුණා මැදිහත් වීම කරන්න. නමුත් ප්‍රබල දෙයක් බෑ. නමුත් ඔබ අහන්නේ ඒක නෙමෙයි. මේ කියන සියලුම දේවල් දැනට හදලා ඉවරයි. එකම ක්‍රියාවලිය අවශ්‍ය මේකයි. ලෝකේ මොන රටේද ත්‍රස්තවාදය මුළුණු කුඩා දැම්මේ? මේක සෙනට් එකේ ගෑ ගගා කිව්වනේ ඇමරිකාව මේ වගේ රටකට උදව් කරනවා යට වෙන මොනවද කරන්න ඕනේ කියන එක නෑ. ඒක නෙමෙයි. මේකත් එක්ක දුවන ඩයස්පෝරාවේ හිලරිලා ආවනම් අද මේ තත්ත්වය සම්පූර්ණ මීට වඩා වෙනස් වෙනවා. ඒකද ඒ කරන්න ඕනේ. හිටපු ආරක්ෂක ඇමතිවරයා, හිටපු රාජ්‍ය ආරක්ෂක ඇමතිවරයා, හිටපු සියලුම හමුදාපතිවරු මේගොල්ලෝ ගාල් කරන්න ඕනේ. එක දැනකට ගාල් කරන්න බැරි නිසා තමයි එක එක විදියට මේ අයට එරෙහිව මේ ව්‍යාපෘතීන් ගේන්නේ. අර එදා ශ්‍රීවික්‍රම රාජසිංහ රජුරුවගේ කාලේ අර නිලමරු අරංගිල ගෝවේවල හිර කර හිරගිරිල්ලම තමයි දැන් කොහේ හරි කරන්න අවශ්‍ය වෙලා තියෙන්නේ. දැන් ඔබට අනුව දැන් ඉතාම තීරණාත්මක මොහොතක් නම් ලංකාවේ ජීවෙන්නේ සියලු පක්ෂ අභිභවායන් සියලු පාට හැඟීම් එකිනෙකාගේ පුද්ගලිකත්වන අභිභවායන් විසඳුමකට අපි යන්න ඕනේ. ඔබේ යෝජනාව මොකද්ද? ලංකාවේ පළපුරුදු ඇකඩමික් සාධකයක් හැටියට මොකද්ද ඔබ යෝජනා කරන්නේ? තව දුරටත් අපිට දිනා ගන්න පුළුවන් මානව හිමිකම් කවුන්සිලය. මානව හිමිකම් කවුන්සිලය දිනා ගන්න නම් අපි ඒ අයගේන යෝජනා වලට නෙමෙයි එකඟ වෙන්න ඕනේ. වහාම අපිට පුළුවන් ශ්‍රී ලංකාවේ මානව හිමිකම් වර්ධනය කරන්න ආරක්ෂා කිරීම සඳහා අපේම ජාතික සැලැස්මක් එක්කෙන යාන්ත්‍රණයක් හදන්න. දැන් මේව හැදුවා පසුගිය කාලේ. මගේ විවේචන තියෙනවා ක්‍රියාත්මක වුණේ. එක්සත් ජාතික සංවිධානයේ ඉඩ දෙයිද? එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ඉඩ ගන්න අපි දැනගන්න ඕනේ. ඒ ස්පේස් එක තියෙනවා. ඒ ස්පේස් එකට යන්න ඔය අන්තර්ජාතිකව ඉන්න ඩයස්පෝරා විරුද්ධ වුණාට අර වෙන අයගේ විරුද්ධත්වයක් නෑ. ඔබ දන්නවද මානව හිමිකම් කවුන්සිලයේ මුඛ්‍ය පරමාර්ථය මොකද? රටවල දඬුවම් දෙන එක නෙමෙයි. මානව හිමිකම් මගේන හොඳ සැලැස්මක් හදන්න. සැලැස්මක් හදනවා විතරක් නෙමෙයි පුළුල් අපි රට තුල අපි ජාතික විමර්ශනයකට යමු. මේ මානව හිමිකම් වර්ධනය කිරීම සඳහා මම සරලව කියන ඉංග්‍රීසි භාෂාවෙන් නැෂනල් ඉන්කුවරි කියලා කියනවා. මේ නැෂනල් ඉන්කුවරි ගැන කාටවත් දඬුවම් දෙන්න නෙමෙයි. ඉන්න තැනින් ඉහළට යන්න අපිට මේ සම්බන්ධව සහය ගන්න පුළුවන් කොමන්වෙල්ත් තුල තියෙනවා Human Rights Association Marlborough House එකේ. ඒගොල්ලෝ අපිට උදව් කරනවා. දකුණු අප්‍රිකාව අපිට උදව් කරනවා. ඒගොල්ලෝ ඒකයි ජාතික සංහිඳතාව සඳහා ගියේ. දැන් අපි කිසි දෙයක් කරන්නේ නැහැ නේද? අපි කිසි දෙයක් කරන්නේ නැහැ. නෑ කරන්න දෙයක් නෙමෙයි. මේ සියලුම සැලැස්මවල එන්නේ ජාත්‍යන්තරව ඩයස්පෝරා හරහා ගෙනල්ලා තමයි ලංකාවට අතාරින්නේ. ලංකාව ඕන දෙයක් නෙමෙයි කරන්නේ. ඒකට ඍජු නායකත්වයක් තියෙන්න ඕනේ. නොසැලෙන නායකත්වයක් තියෙන්න ඕනේ. බය නැතුව මානව හිමිකම් කවුන්සිලය තුල මේ ස්ථාවර කරගැනීමේ සඳහා අවශ්‍යතාවයක් තියෙනුනේ. ඒකට ඔබ වයින් එපා. චීනය, රුසියාව, ඉන්දුනීසියාව, වියට්නාමය, කටාර්, සවුදි අරාබිය, එක දිගට හිටියා පකිස්තානය සහ අපිත් එක්ක හිටියා තව වැදගත් රටක්. ඒක තමයි මාලදීව. ඉතින් ওই රටවල් දීදී අපිට මොනවද කරන්න බැරි? ඉන්දියාවේ දිලිප් සිං මට තාම මතකයි. අපි සම්පූර්ණ විරුද්ධයි ලංකාවට එරෙහිව යෝජනාවක් කියනවාට.
හැබැයි අපි මේකේ කාටවත් ඡන්දෙ දෙන්නේ නැහැ. එහෙනම් ඒගොල්ලෝ දැනගත්ත කාශ්මීරටත් මේ දේ වෙන්නේ. චාපා මේ ලෝකේ ලංකාව විතර නෙමෙයි. තව කොටු කරන රාජ්‍යවල රාශියක් තියෙනවා. ඒ වෙලේ කොටු කරන රාජ්‍ය තමයි ඊශ්‍රායෙල්. ඒක සතභාගකට ගණන් ගන්නෑ. මේ මානෙංගල් කවුන්සිල දෙනියෝ. තව කොටු කරන රාජ්‍ය තමයි කියුබා. සතභාගකට ගණන් ගන්නෑ. සිම්බාබ්වේ ඒකාධිපති වුණා. රොබර්ට් මුගාබේ කෙලින් එන වැඩ කරනවා. කෝ අද දනනමල තියෙනවා. ඒ හින්දා මේක බැරි කමක් නෙමෙයි. මට තියෙන දුක ඇයි මේ කියන්නම් වාලේ අපිම යන්නේ. දැන් අපිට ඕන තරම් මේ සමුළු අමතන කොට කොච්චර ජවයකින් යුතු අපි කරපු වැඩ ටික අපිට කරන් දෙන්න. හිමින් යන එක නෙමෙයි අපි කරන්න ඕනේ. කල්ලිල්ලන එක නෙමෙයි අපි කරන්න ඕනේ. මේක කොහෙන් කොහෙන් අර ගිහිල්ලා ගොටු වෙනවා. බොටුව මෙලකල තියෙන්නේ. හේතුව තමයි ලංකාව ඩෙරේව කර ජාත්‍යන්තර විමර්ශනය ලේබයි කළා නැත්තම් බහා තබලා තියෙන්නේ. ඒ නිසා අනිවාර්යෙන්ම අපිට දෙකක් කරන් දෙනවා ඉදිරි අවුරුදු දෙක වෙනකොට. හයිබ්‍රිඩ් උසාවිය දාන්නම වෙනවා. ඒක ජාත්‍යන්තර විශ්වවිද්‍යාලෙ ඉඩ දෙන්න වෙනවා. මේ යන ලංකාවේ පාර්ලිමේන්තුව තුල ඉතාලියේ දැන් සංශෝධනයක් ගේන්නේ. ගේන සංශෝධන නෙමෙයි ශේෂාධිකරණය කියනවනම් ජනමත විචාරණයකටයි තුනෙන් දෙකකට යන්නේ කියලා. ඒව හකුල්ලා නීතිපති හැර වෙන වෙන විදිහට සම්මත කරගන්නවා. ඉතින් ඒ නිසා මට නම් කිසිම දැන් විශ්වාසයක් නැහැ ඕන විදිහට එන සංශෝධන ගෙනල්ලා ඒගොල්ලෝ ඒ දේ ලංකාව බිහි කරන්න. මෙන්න මෙතෙන්ට තමයි එන්න අවශ්‍ය වෙන්නේ. අපි හික්මීම් හික්මුනාසේ හිටියට අපිව මෙහෙවන බලවේග වලට හරි ලේසි දැන් අපිව කොටු කරගන්න අපි එතනට ගිහිල්ලා දුකයි පාර්ලිමේන්තුවත් මේ තියෙන තැනට වැටිලා Tamanට වඩා හිතන්න බැරි දැනකට යෑම පිළිබඳව මේ යෝජනාවල තව අවුරුදු දෙකක් තුල ලංකාවට සිදුවන දේ අපට අතර බලන්න. ඒ නිසාම අපිට රටක් හැටියට වෘත්තිකයන් හැටියට විශේෂයෙන්ම ජනමාධ්‍ය හැටියට පොදු ජනයා හැටියට දැවැන්ත මැදිහත්වීමක් කරන්න තියෙනවා. ඒ සඳහා ඔබ අනිවාර්යයෙන්ම සූදානම් විය යුතුයි. නිදහස් සංවාද වැඩමුළු පක්ෂ දේශපාලනයට එපිටි ට්‍රාන්සෙන්ස් පාටි පොලිටික්ස්.